ආයුබෝවන් D-Design Graphic Video Tutorial මාලාවේ තවත් එක් වීඩියෝවක් සමඟයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. වර්තමානයේ Adobe Programs 50කට අධික ප්‍රමාණයක් වෙළඳ පොලේ ඇති බව ඔයා දන්නවද? ඔයා කවදා හරි Adobe Programs නිසා වික්ෂිප්ත වෙලා තියෙනවද? හම්ටොක් කියන YouTuber මේ ගැන වීඩියෝවක් කරන තේ කිසිවෙකුත් මේ Adobe Programs සියල්ල ගැන කතා කර තිබුණේ නැහැ. ඔයා කාගෙන් හරි Adobe නිෂ්පාදනයක් ගැන නම් කරන්න කියලා කිව්වොත් ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙන පිළිතුර තමයි Adobe Photoshop කියන එක. ඒ වගේම Adobe Illustrator, Adobe InDesign හා After Effects Premiere කියලත් ඕන් කියන්න ඉඩ තියෙනවා. ඒත් ඔයා දන්නවද ඔයාට Adobe නිෂ්පාදන 50කට වඩා නම් කරන්න පුළුවන් කියලා. මේ වීඩියෝව සාදන්න තොරතුරු එකතු කරනකොට තමයි මමත් දැනගත්තේ Adobe නිෂ්පාදන 50කට වඩා තියෙනවා කියලා. Adobe ලාගේ මෙම සියලු ප්‍රෝග්‍රෑම්ස් වලින් ඇත්ත වශයෙන්ම සිදු කරන්නේ කුමක්ද කියලා ඔයා කල්පනා කරනවා නම් මේ වීඩියෝව ඔයාට වැදගත් වෙයි. මෙම වීඩියෝවෙන් ඒ සෑම Adobe ප්‍රෝග්‍රෑම් එකක් ගැනම up to date පැහැදිලි කිරීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒවා වඩාත් සුදුසු වන්නේ කාටද කියන එක ගැන අපි සොයා බලමු. කවදා හරි පරිගණකයක් භාවිතා කරලා තියෙන ඕන කෙනෙක් මෙම Adobe Programs වලින් අම වශයෙන් එකක්වත් පාවිච්චි කරලා ඇති. උදාහරණයක් කිව්වොත් PDF ෆයිල් එකක් ඕපන් කරන්න ඔයා Adobe Acrobat Program එක පාවිච්චි කරන්න ඇති. ඒ වගේම අපි දන්නවා Photoshop ගැන. ඒකත් Adobe software එකක්. ඔයා ඡායාරූප ශිල්පියෙක් නොවුනත් image එකක් Photoshop කිරීම ගැන ඔයා අහලා තියෙන බව මට හොඳටම විශ්වාසයි. ඔව් Photoshop කොතරම් ජනප්‍රියද කියනවා නම් 2008 දී Photoshop කියන වචනය Webster Dictionary එකේ ක්‍රියාපදයක් ලෙසත් ඇතුළත් කරා. ඉතින් ඔයා හිතනවා ඇති ඇයි මම මේ සියලු ප්‍රෝග්‍රෑම්ස් ගැන දැනගන්න ඕනේ කියලා. මේ ප්‍රෝග්‍රෑම් වලින් එකක් ගැන දැනගැනීමෙන් ඔයාගේ ජීවිතය වඩා සරල පහසු එකක් බවට පත් කරන්න පුළුවන් කියලා ඔයාට වැටහෙවි. මේ සමහර ප්‍රෝග්‍රෑම්ස් වල යම් කාර්යයක් කිරීම සඳහා සමාන විශේෂාංග තිබුණත් ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ ප්‍රෝග්‍රෑම් සියල්ල එක සමානයි කියලා. උදාහරණයක් ගත්තොත් ඔයාට Photoshop වලින් 2D චිත්‍රයක් අඳින්න පුළුවන්. ඒත් Illustrator විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නම වෙක්ට චිත්‍ර අඳින්නමයි. ඒ නිසා ඔයා Illustrator වල 2D චිත්‍ර අඳිනවා නම් ඔයාට අමතර tools ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. හරි. තව කතා නැතුව අපි වීඩියෝවට යමු. මම මේ ප්‍රෝග්‍රෑම් සියල්ල කොටස් 4කට වෙන් කරලා ඔයාලට හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලාම බලමු නිර්මාණකරුවන්ට තියෙන ප්‍රෝග්‍රෑම්ස් ගැන. Adobe Aero කියන්නේ ජංගම උපාංග සඳහා තියෙන ප්‍රෝග්‍රෑම් එකක්. මේකෙන් ඔයාට පුළුවන් කෝඩ්ස් නැතිව AR අත්දැකීම නිර්මාණය කර බෙදා ගන්න. Adobe After Effects වලින් ඔයාලට පුළුවන් මාතෘකා සජීවීකරණයේ සිට සියලු වර්ගයේ දෘශ්‍ය ප්‍රයෝග සහ චලන ග්‍රැෆික්ස් නිර්මාණය කරන්න. මෙහෙයුම් පද්ධති කිහිපයක් සඳහා ගේම් සහ ඇප්ස් නිර්මාණය කිරීමට software developersලා Adobe Air Program එක යොදා ගන්නවා. නමින් කියවෙන ආකාරයටම මේක යොදාගන්නේ ගේම්ස් වල අන්තර්ජාලයේ e-learning වැනි හැම වර්ගයකම designs animate කරන්නයි. කාලයක් විවේචනයට ලක් වී තිබුණු Adobe Flash වෙනුවට තමයි Adobe Animate ඇවිල්ලා තියෙන්නේ. මේකෙදි ඔයාට පුළුවන් HTML5 වගේ විවිධ formats වලට export කරන්න. Adobe Audition විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ audio, ඒ කියන්නේ ශබ්දය සමග වැඩ කරන්න. Videos වලට, podcast වලට, sound effects වලට audio record කරන්න, edit කරන්න, mix කරන්න අවශ්‍ය වෘත්තීමේ tools Adobe Audition වල තියෙනවා. Adobe Behance කියන්නේ social media web අඩවියක් වගේම app එකක්. නිර්මාණකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ බෙදා ගැනීමට සහ විකිණීමට අවශ්‍ය සියලු පහසුකම් මෙහි තියෙනවා.
Adobe Bridge කියන්නේ මාධ්‍ය කළමනාකරණය හෙවත් Media Management මෘදුකාංගයක්. Adobe Camera Raw වැනි වෙනත් මෘදුකාංග සමග සහයෝගයෙන් ඔයාට ඔයාගේ සියලුම media files දෘශ්‍යමය ලෙස වර්ගීකරණය කිරීමට සහ සංස්කරණය කිරීමටත් ඒවා කෙලින්ම Adobe Stock වෙත publish කිරීමටත් හැකියාව ලබා දීලා තියෙනවා. Adobe Capture කියන්නේ ඔයාගේ ජංගම දුරකථනයෙන් vectors, fonts හා රටා නිර්මාණය කිරීමට ඉඩ සලසා දීලා තියෙන මෘදුකාංගයක්. ඒ වගේම ඔයාට නිර්මාණ පසුව Photoshop, Illustrator, Premiere සහ වෙනත් Adobe program වල භාවිත කරන්නත් පුළුවන්. Adobe Character Animation software එකෙන් ඔයාට පුළුවන් 2D animation සරලව කරන්න. Webcam එකක් ආධාරයෙන් ලබා ගන්න ඔයාගේ චලනයන් අනුව characters animate කරන්න පුළුවන් නිසා ඔයාට රාමුවෙන් රාමුව animate කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. Adobe Content Server එකෙන් ඔයාට පුළුවන් ඔයා නිර්මාණය කරන ඔයාගේ e-books ආරක්ෂිත ප්‍රකාශයට පත් කරලා විකුණා ගන්න. ඔයාට එකම ෆයිල් එකේ 3D model සහ 2D image සමග වැඩ කරන්න ඕමනා නම් Adobe Dimension තමයි ඔයාට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ඔයාට වඩාත් සුගම ලෙස 3D design හසුරවන්න Adobe Dimension වලින් පුළුවන්. Adobe Dreamweaver කියන්නේ කෝඩ් වලින් තොරව ඔබේ වෙබ් අඩවි නිර්මාණය කරන්න හැකියවීම හරියට සීනියක් සැබෑ වුණා වගේ. ඒත් ඇත්තටම ඔයා කෝඩ් ගැන දන්නවා නම් Adobe Dreamweaver ඒ සඳහා ආධාර වෙනවා වගේම කෝඩ් ඉඟිසපේන නිසා කාර්යයන් කිරීම වඩාත් පහසු කරනවා. ඔයාට සමහරක් වෙබ් අඩවි එහෙම නැත්නම් ඔන්ලයින් ගේම්ස් වලට පිවිසීමේදී Adobe Flash ස්ථාපනය කිරීමේ අවස්ථාවන් උදා වෙලා ඇති. අන්තර්ජාලය සඳහා අන්තර් ක්‍රියාකාරීත්ව අන්තර්ගතයන් සෑදීම සඳහා වසර ගණනාවක් තිස්සේම යොදා ගන්න ලැබුවේ මෙම මෘදුකාංගයයි. කලක් මෙම මෘදුකාංගය දැඩි ලෙස විවේචනයට පත්වුණු මෘදුකාංගයක් වුණා. වසර 30කට ආසන්න කාලයක් අන්තර්ජාල වෙබ් අඩවිවල සන්නිවේදන මාධ්‍යයන්ගේ ආධිපත්‍ය දරාගෙන සිටි ෆ්ලෑෂ් සහ ෆ්ලෑෂ් ප්ලේයර් 2021 ජනවාරි 12 වෙනිදා සිට නවතා දමා ඇති බව Adobe සමාගම නිල වශයෙන් දැනුම් දුන්නා. ඔයාගේ නිර්මාණ සඳහා යොදා ගන්න පුළුවන් Adobe Font Packs Adobe Toolkit එකට ඇතුළත් වෙනවා. ඔයාට membership fee එකක් පමණක් ගෙවීමෙන් වාණිජ හෝ පෞද්ගලික ව්‍යාපෘති සඳහා මේ fonts බලපත්‍ර ගැටලුවකින් තොරව භාවිත කරන්න පුළුවන්. චිත්‍ර ශිල්පීන් සඳහාම වන මෙම විස්මිත චිත්‍ර ඇඳීමේ සහ පින්තාරු කිරීමේ app එක නොමිලේ මෙන්ම වාරික සංස්කරණයෙන්ද ලබා ගන්න පුළුවන්. ත්‍රිමාණ මිනිස් ආකෘති සැහැදීම සඳහා Adobe Fuse විශේෂිත වෙනවා. මෙමගින් ඇඳුම, භෞතික පෙනුම වගේම තවත් බොහෝ අංග ඔයාට වෙනස් කරන්න පුළුවන්. ග්‍රැෆික් නිර්මාණය සඳහා වඩාත් ප්‍රචලිත මෘදුකාංගයක් තමයි Adobe Illustrator කියන්නේ. Vector art, web design, 2D රූප හා සියලු ආකාරයේ ග්‍රැෆික් ව්‍යාපෘති නිර්මාණය කිරීමට Adobe Illustrator භාවිත කරනවා. මෙහි mobile version එකක් තමයි Illustrator Draw නමින් තියෙන්නේ. ඒකෙන් ඔයාට රූප සටහන් සහ චිත්‍ර ඇඳීමට හා layer images ගන්නත් පුළුවන්. Adobe InCopy කියන්නේ InDesign සමග එක්ව ක්‍රියා කරන text edit කළ හැකි මෘදුකාංගයක්.
සංග්‍රහාවක් හෝ ඕනෑම ආකාරයක ප්‍රකාශනයක් නිර්මාණය කරන විට ලේඛකයන් විසින් ටෙක්ස්ට් එඩිට් කිරීම සඳහා භාවිත කරන අතර නිර්මාණකරුවන් විසින් ලේඅවුට් කිරීම හා ග්‍රැෆික් නිර්මාණය සඳහා Adobe InDesign යොදා ගන්නවා. Adobe InDesign යනු විශේෂයෙන්ම බහුපිටු සැකසුම් සඳහා භාවිත කරන මෘදුකාංගයක්. ෆ්ලයර්ස් නිර්මාණය කරන්නන්ගේ සිට පොත් නිර්මාණය කරන්නන් දක්වාම සියල්ල නිර්මාණය කරන්න පුළුවන්. Adobe Bridge වගේම Adobe Lightroom කියන්නේ කළමනාකරණ මෘදුකාංගයක්. නමුත් Lightroom ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ඡායාරූපකරණය කරෙහි. Lightroom වල ඔයාට වෙනත් මීඩියා ෆයිල් සමග වැඩ කරන්න බෑ. නමුත් මේකේ ධනාත්මක පැත්ත ගැන බැලුවොත් ඔයාගේ සුළු සංස්කරණ ගැල්පුම් බොහොමයක් කරන්න පුළුවන් වගේම ඒවා විශාල ගොනු කට්ටලවලටත් එකතු කරන්න පුළුවන්. විවිධ උපාංග සමග කටයුතු කරන ඡායාරූප ශිල්පීන් සඳහා ක්ලවුඩ් එකත් සමග සම්බන්ධව Adobe Lightroom CC තියෙනවා. Adobe Lightroom Classic අවධානය යොමු කර ඇත්තේ local storage එකක ශක්තිමත් tool සමග වැඩි කිරීමට කැමති නිර්මාණකරුවන් සඳහා. සීමිත හැකියාවන් සමග Lightroom Mobile ඔයාගේ දුරකථනයෙන් නොමිලේ බාගත කරගත හැකි ජංගම අනුවාදනයක්. ඩෙස්ක්ටොප් වර්ෂන් එකට ඔයාගේ සමාජිකත්වයේ තියෙනවා නම් ඔයාට සම්පූර්ණ හැකියාවන් සමගම මොබයිල් වර්ෂන් එකත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයා Premiere Pro හරි After Effects හරි පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට ඒ ප්‍රෝග්‍රෑම් වලින් කරපු වීඩියෝස් රෙන්ඩර් කිරීමට Media Encoder භාවිත කළ යුතු වෙනවා. Adobe නිෂ්පාදන වලින් වඩා ප්‍රසිද්ධ ප්‍රෝග්‍රෑම් එකක් වන Photoshop හඳුන්වා දීමක් අවශ්‍ය නොවන තරම්. ඒත් ඔයා Photoshop වල විවිධ versions ගැන නම් නොදන්නවා ඇති. Adobe Photoshop CC යනු කුඩා ප්‍රමාණයේ සංස්කරණවල සිට සංකීර්ණ ෆොටෝ මැනිපියුලේෂන් දක්වා ඡායාරූප හැසිරවීමේ පිළිගත් software එකක්. මෙහි graphics සහ video මේවලම් පෙළක් ඇතුළත් විය හැකි නිසා ඡායාරූප ශිල්පීන්ට වෙනත් විශේෂ software මිලදී ගැනීමකින් හෝ ඉගෙන ගැනීමකින් තොරව ඔවුන්ගේ පසු නිෂ්පාදන කටයුතු කරගැනීමේ හැකියාව ලැබී තියෙනවා. ඒ වගේම browser හා mobile devices සඳහා free version ද පවතිනවා. ඉන් වඩාත් ප්‍රචලිත වන්නේ අන්තර්ජාතය හරහා භාවිතාව කළ හැකි එහෙම නැත්නම් ඔයාගේ ජංගම දුරකථනයට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Photoshop Express software එක. ඒ වගේම ස්මාර්ට්ෆෝන් සඳහා Photoshop Camera, Photoshop Fix හා Photoshop Mix වගේ softwares ලබා ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. Adobe portfolio මගින් නිර්මාණකරුවන්ට මෙන්ම ඡායාරූප ශිල්පීන්ට කෝඩ් පිළිබඳ තැනුමක් නොමැතිවම සරල වෙබ් අඩවි නිර්මාණය කර නිර්මාණය ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව තියෙනවා. Adobe Prelude Video Editing App එක විශාල වීඩියෝ ප්‍රමාණයක් සංස්කරණය කිරීමේ පරම පියවර ලෙස ක්‍රියා කරනවා. වෙනත් විශේෂිත මෘදුකාංග වෙත වීඩියෝ යැවීමට පෙර ඔයාට ඒවා Rough Editing හා Batch Editing කිරීම පහසුවෙන් කරන්න පුළුවන්. Adobe Premiere කියන්නේ වෘත්තීමය වීඩියෝ එඩිටින් software එකක්. මෙහිදී ඔයාට timeline එකේ වීඩියෝ පෙළ ගැස්වීම තුළින් කට් කිරීම, එඩිට් කිරීම කරන්න, පසුව ඒවාට audio හා text එකතු කිරීමත්, effects එකතු කිරීමත් කරන්න පුළුවන්. Adobe Flash අන්තර්ගතයන්වල පැතිකඩයන් විශ්ලේෂණය කිරීම Adobe Scout මගින් සිදු කරනවා.
සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් ෂෙයා කළ හැකි බහුවිධ නිර්මාණ ඔයාගේ ජංගම දුරකථනයේම නිර්මාණය කර ගැනීමට Adobe Spark ඉදිරිසලසා දෙනවා. සෑම සමාජ මාධ්‍යකරුවෙකුගේම හා කළමනාකරුවෙකුගේම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වන තුන් ආකාරයක apps තුනක් දැක ගන්න පුළුවන්. ඒ Spark Page, Spark Post හා Spark Video ලෙස. Creative Cloud භාවිතා කරන නිර්මාණකරුවන්ට කතරුභාග නොමැතිව images මිලදී ගන්නත් විකුණා ගන්නත් Adobe Stock Media platform එකෙන් පුළුවන්. Adobe Substance කියන්නේ 3D ව්‍යාපෘති වල structures නිර්මාණය කිරීම සඳහා විශේෂයෙන්ම සකසා ඇති program එකක්. Adobe XD මගින් app සඳහා මූලදාක්ෂක, ඒ කියන්නේ prototype සෑදීමට developers ලට ඉඩ සලසා දෙනවා. එමගින් ඔවුන්ට code යෙදීමට පෙර එම apps වල interface එක පරීක්ෂා කර බලන්න පුළුවන්. පාරිභෝගික අත්දැකීම් සඳහා කැප වී ඇති Adobe Experience Cloud මාර්ගගත අලෙවිකරණය එනම් online marketing සඳහා මෙවලම් මාලාවක් ඉදිරිපත් කරනවා. මෙහිදී ඔයාට සජීවී අන්තර්ගතයන් දියත් කිරීම හෝ ඊමේල් යැවීම වැනි ස්වයංක්‍රීය ක්‍රියාමාර්ගයන් මගින් ඔයාගේ ව්‍යාපාරවල අන්තර්ගතය කළමනාකරණය කරන්න පුළුවන්. වේදිකාවක් මත බහුමාධ්‍ය අන්තර්ගතයන් පූර්ණ ලෙස කළමනාකරණය කිරීමේ ඉඩ ප්‍රස්ථාව Adobe Advertising මගින් ලබා දෙනවා. අන්තර්ජාලය තුල ගනුදෙනු සිදුවන ආකාරය විශ්ලේෂණය සඳහා අවශ්‍ය මෙවලම් කට්ටල Adobe Analytics මගින් ලබා දෙනවා. අලෙවිකරණ අන්තර්ගතයන් පුද්ගලීකරණය කිරීම සඳහා Adobe Target Adobe Analytics සමග එක්ව ක්‍රියා කරනවා. E-learning පාඨමාලා නිර්මාණය කිරීම සඳහා වඩාත් සුදුසු Adobe Captivate මගින් මෘදුකාංග ආදර්ශනයන් ඉදිරිපත් කිරීමටත් ප්‍රශ්නාවලි සහ තවත් බොහෝ දේ නිර්මාණය කිරීමටත් ඉඩසල්සා දෙනවා. පසු ඒවා MP4 හෝ PowerPoint හෝ වෙනත් පොදු ආකෘතිවලට පරිවර්තනය කරන්න පුළුවන්කම තියෙනවා. Adobe Connect කියන්නේ ජංගම දුරකථන හෝ desktop පරිගණක භාවිතා කරමින් video සම්මන්ත්‍රණ online courses හා webinar පැවැත්වීම සඳහා ගොඩනගා ඇති වේදිකාවක්. Adobe Framemaker කියන්නේ වචන සකසනයක් වුණාට මේක විශේෂයෙන්ම සකසලා තියෙන්නේ දිගු තාක්ෂණික ලේඛන සඳහා. නමින් කියවෙන ආකාරයටම Adobe Presenter නිර්මාණය කරලා තියෙන්නේ presentations හා slide shows නිර්මාණය කර ප්‍රදර්ශනය කරන්න. Website වල help හා policy පිටු යැනි දැනුම් දත්ත ගබඩාවන් නිර්මාණය කර ප්‍රකාශයටපත් කිරීමට තමයි Adobe Robo Help තියෙන්නේ. ඔයාට ජංගම අනුවාදනයක් ලෙසත් ලබා ගන්න පුළුවන් Adobe Sign සමග විශ්වාසදායක සහ නීතිමය ආකාරයෙන් විදුලි ක්‍රමයට අසන්න යොදමින් ඔයාගේ ලේඛනයන් කළමනාකරණය කරගන්න පුළුවන්.
මට විශ්වාසයි Adobe Acrobat Reader කියන්නේ ඔයාට ගොඩක් හුරුපුරුදු පුරුදුකාංගයක් කියලා. මොකද ජීවිතේ කවදා හරි ඔයා PDF ලේඛනයක් ලැබිලා ඒක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන නිසා. මෙම software එක ඔයාට නොමිලේ ලබා ගන්න පුළුවන් වගේම PDF ෆයිල් බැලීමටත්, print කිරීමටත්, comment කිරීමටත් ඉඩ සලසා තියෙනවා. ඔයාට PDF ෆයිල් එකක් ක්‍රියේට් කිරීමට අවශ්‍ය වුණොත් ඔයාලඟ Acrobat Reader version එක තිබිලා හරියන්නේ නැහැ. ඔයාලඟ තියෙන්න ඕනේ Acrobat Pro version එක. ඒ වගේම Acrobat Pro එකේදී ඔයාට PDF files edit කිරීම සඳහා tools බොහොමයක් දැක ගන්න පුළුවන්. Adobe scan කියන්නේ ඔයාගේ ජංගම දුරකථනයෙන් ලේඛන scan කරලා PDF හරි JPEG හරි ලෙස ගබඩා කරගන්න පුළුවන් software එකක්. මෙම software එක ඔයාට නොමිලේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට OCR, ඒ කියන්නේ දෘශ්‍ය අක්ෂර හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට පේනවා ඇති විවිධ පැතිකඩයන් සහ ඒවායේ බහු අවශ්‍යතා සඳහා Adobe වගින් විසඳුමක් ලබා දීලා තියෙන බව. ඔයාගේ වෘත්තීය මත පදනම්ව මේ software වලින් එකක් හරි එකකට වැඩි ගණනක් හරි ඔයාට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝවෙන් ඔයාගේ කාර්ය ප්‍රවාහය වඩාත් කාර්යක්ෂම කරගැනීමට අවශ්‍ය කරන නිවැරදි මෙවලම් සෙවීමේ ගවේෂණය සඳහා මාර්ගෝපදේශනයක් වුණා කියලා. ඔයාටත් එහෙම හිතනවා නම් වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරන්න. ඒ වගේම ඉදිරියටත් මේ වගේ තවත් වැදගත් වීඩියෝ අප්ලෝඩ් කරන්න මම බලාපොරොත්තු වෙන නිසා මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.